තම අගනුවර ඇතුළු ප්‍රදේශකීපයක් ඉලක්ක කර ගනිමින් රුසියා විසින් එල්ල කරන ලද ඩ්‍රෝන් ප්‍රහාර මාලාවක් සාර්ථක ව්‍යර්ථ කළ බව යුක්‍රේනය පවසනවා. යුක්‍රේනය පවසන්නේ රුසියා විසින් එල්ල කළ ඩ්‍රෝන් යානා 35ක් පමණ විනාශ කිරීමට තම හමුදාවන් සමත් වූ බවයි. මේ අතර රුසියා විසින් එල්ල කළ ඩ්‍රෝන් ප්‍රහාරවලට ගොදුරු වූ සිවිල් වැසියන් 9 දෙනෙකු තුවාල ලබා තිබෙන බවටද යුක්‍රේන හමුදා ආරංචි මාර්ග පවසනවා. මේට අමතරව රුසියානු හමුදාවන් විසින් යුක්‍රේනයේ කාකිව් සහ ඩොන්ස්ටෙක් ප්‍රදේශ වෙත ප්‍රබල කාලතුවක්කු ප්‍රහාර මාලාවක්ද එල්ල කර තිබෙනවා. එලෙස එල්ල කළ කාලතුවක්කු ප්‍රහාරයක් යුක්‍රේනයේ කාකිව් හීපීටි මහල් නිවාසයකට පතිත වීමෙන් විශාල ගින්නක් අටගෙන තිබූ අතර එක්කාන්තාවක්ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර රුසියාවට අයත් ප්‍රධාන ගෑස් නලයක විශාල පිපිරීමක් සිදුව තිබෙනවා. යම්බුරාක් යේට්ස් එක නමින් හඳුන්වන එම ගෑස් නලයේ පිපිරීම සිදුව ඇත්තේ සයිබීරියාවේ ලේකිමා ප්‍රදේශයේදී බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එම පිපිරීම පිටුපස සිටින්නේ කවුදැයි මෙතෙක් කෙලිවී නොමැති අතර රුසියාවේ ප්‍රධාන ගෑස් නලයක මාස 10ක් තුල සිදුව දෙවන පිපිරීම මෙයයි. විදේශ මාධ්‍ය සඳහන් කළේ ගෑස් නලයේ පිපිරීමත් සමග විශාල ගිනි ජාලාවක් අහස උසට නැගෙන අයුරු ප්‍රදේශවාසීන් විසින් දැක ඇති බවයි.